ඕගලන්ට දුන්නා පළවෙනි පාඩමට අදාළව PDF එකේවල තියෙනව ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පින්තූරය ඕගලන්ට දැක්වෙනවා. දැන් මේ පින්තූරයේ දැක්වෙන පරිදි එකෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය මෙම රූපේ දැක්වෙන්නේ කුමක්ද? එතන පෙළ පොතේ දෙ කොයි එකටත් ඕගොල්ලෝ මේ පින්තූර වල තියෙන පෙළ පොතේ පිටු අංකය ලියලා තියාගන්න. ඔය පින්තූරේ අයිති වෙන්නේ පෙළපොතේ පිටු අංක 1ට. පෙළපොතේ පිටු අංක 1 තමයි මේ පින්තූරේ දැක්වෙන්නේ. එතකොට මේකට අපි කියන්නේ පැරණි පුස්කොළ පොතක්. පැරණි පුස්කොළ පොතක්. දෙක මේවා නිර්මාණය කර ගැනීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කුමක්ද? අපිට කියන්න පුළුවන් ශාක පත්‍ර. මේක ගොඩක් යට හදාන්නේ පුස්කොළ පොත් ශාක පත්‍ර වලින්. හරිද? තල්කොළ. පුතේ ශාක පත්‍ර කිව්වම තල්කොළත් හරි. ඒ කියන්නේ ශාක පත්‍ර කිව්වම තල්කොළ වැටකේපත් ඒ ඔක්කොමනේ වැටෙනවනේ. එතකොට ශාක පත්‍ර කියලා කියන්නේ ඒක තමයි නිවැරදි. ඊළඟ අහනවා මේවායේ ලියවුණු කෘති වර්ග දෙකකි එය ලියා දක්වන්න. පුතේ මේවායේ ලියලා තියෙන ගොඩක් යට වංශ කතා ලියලා තියෙනවා. අනිත් එක තමයි අට්ට කතා ලියලා තිනවා. වංශ කතා සහ අට්ට කතා. වංශ කතා සහ කියන පොත. වංශ කතා අට්ට කතා. ඔව් කියන පුතේ. සර් දෙවෙනි එකට මොකක්ද කියන්නේ? ශාක පත්‍ර. ශාක පත්‍ර. තුන්වෙනිකට වංශ කතා ආය තව එකක් අට්ට කතා. මේවායි ලියවුණු කෘතීන් වර්ග දෙකක් නේ පුතේ. කෘතීන් දෙකක් නෙමෙයි අහලා තියෙන්නේ. හොඳට කියවන්න ඕනේ පුතේ. ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේට සිංහල කියවීම අංක 1. බලන්න මෙතන අහලා තියෙන්නේ කෘති දෙකක් නෙමෙයි. මේවායේ ලියවුණු කෘති දෙකක් කියවුවනම් එහෙම ලියන්න පුළුවන්. මෙතන ලියලා තියෙන්නේ කෘති වර්ග දෙකක්. එතකොට ලියන්න ඕනේ වංශ කතා එක වර්ගයක්, අට්ට කතා තව වර්ගයක්. සර් Again? Again මේ ලියවුණු කෘති වර්ග වලටද? ඔව් සර්. නෑ 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 නෑ. වැරදි. හතරවෙනි එක මේවායෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක්. එකක් ඓතිහාසික කාල අනුපිළිවෙල ගොඩනගා ගැනීමට උපකාරී වීම. ඓතිහාසික කාල අනුපිළිවෙල ගොඩනගා ගැනීමට උපකාරී වීම. තව එකක් රටක ඉතිහාසය අඛණ්ඩව ගොඩනගා ගැනීමට උපකාරී වීම. රටක ඉතිහාසය අකණ්ඩව ගොඩනගා ගැනීමට උපකාරී වීම. ඕගලන්ට වෙනස් උත්තර තියෙනවා නම් අහන්න. පැරණි කාලයේ සමාජීය සංස්කෘතික දේශපාලන තත්ත්වය ගැන ලැබීම කියන්නේ පැරණි කාලයේ ඔයා මොකද්ද පුතේ ලියලා තියෙන්නේ? ප්‍රශ්න අහලා තියෙන්නේ මේවායෙන් ලැබෙන ප්‍රයෝජන. බෑ ඒකට දෙන්න අමාරුයි. පළවෙනියටම ලියන්න ඓතිහාසික කාල අනුපිළිවෙල ගොඩනගා ගැනීමට උපකාරී වීම.
ඓතිහාසික කාල අනුපිළිවෙල ගොඩනගා ගැනීමට උපකාරී වීම. හරි. දෙවෙනි එක රටක ඉතිහාසය ගොඩන අඛණ්ඩව ගොඩනගා ගැනීමට අඛණ්ඩව රටක ඉතිහාසය අඛණ්ඩව ගොඩනගා ගැනීමට උපකාරී වීම. සර්. ඔව්. සර් මම ඉතිහාසය කියන මහංශයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියවිය යුතුයි. හරි පුතේ හරි. දැන් ඕගොල්ලන්ගේ ලිව්ව උත්තර වලට අමතරව රතු පාටින් මම කිව්ව උත්තර දෙකත් ලියලා තියාගන්න. අපි යනවා දෙවෙනි රූපයට. right. මෙම රූප සටහනේ දැක්වෙන පුද්ගලයා කවුරුන්ද? පිළිතුර කොලෝඩියස් ටොලමී. කොලෝඩියස් ටොලමී. ඔහු කුමන ජාතිකයෙක්ද? ग्रीक जाति के ग्रीक रोम की वचने ग्रीक रोमानुक ग्रीक रोमानुक तुन ओह किनम नगरे के जीवत तुने रोमे अलेक्सेंड्रिया नगरे रोमे अलेक्सेंड्रिया नगरे हतर මොහු ජීවත් වූ කාලවකවානුව ක්‍රිස්තු වර්ෂ 90 සිට ක්‍රිස්තු වර්ෂ 168 දක්වා ක්‍රිස්තු වර්ෂ 90 සිට ක්‍රිස්තු වර්ෂ 168 දක්වා ඊළඟට අහනවා මොහු කිනම් විෂයක් සම්බන්ධයෙන් ප්‍රවීණතාවයක් ඉසුළු කෙනෙක්ද පිළිතුර භූගෝල විද්‍යා විෂය සම්බන්ධව භූගෝල විද්‍යා විෂය සම්බන්ධව පුතේ මේ මේ පින්තූරේ තියෙන අච්චු පොතේ 3 වෙනි පිටුවේ ඈ page number 3 ඉලනන මොහු විසින් රචනා කරන ලද කෘතිය භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය इलाना मोहुविसिंग रचना करने लगे कृतिये सदाहन विशेष कारण दिक्कत सदाहन करने एक लोके प्रथम लोक सितियम मेट ऐतुलत्तो थिबीम लोके प्रथम लोक सितियम मेट ऐतुलत्तो थिबीम तबे का श्रीलंका वे भूगोलीय पिहितीम प्रथम वर्टा सितियम का ऐतुलत करती बीम श्रीलंका वे भूगोल पिहितीम प्रथम वर्टा सितियम कटा ऐतुलत करती बीम ශ්‍රීලංකාවේ භූගෝලීය පිහිටීම ප්‍රථම වරට සිටියමකට ඇතුළත් කර තිබීම සර් ඔබතුමේ සර් ලංකාවේ විසින් අන්තිමයි සිටියමකට ඇතුළත් කළ තිබෙනවා විශේෂත්වය කියන්නේ නේද विशेष कर्म दिखाने पुते आने श्रीलंका भी भूगोलीय पिहिटी में प्रथम वरट सितीय मकड़ अतुलत कर तिबीम श्रीलंका भी भूगोलीय पिहिटी में प्रथम वरट सितीय मकड़ अतुलत कर तिबीम संदेह दुआ मारा पैराडोल दिया क्या दिन आते අම්මර කැ උණු වතුර ටිකකුත් එක්ක නැත්තම් පැනඩෝල් එපා මට උණු වතුර දෙක ටිකක් දෙන්න ඔබන් පොඩ්ඩ අපි යනවා 3 වෙනි පින්තූරයට පුතේ ඒක තියෙන්නේ පෙළ පොතේ 4 වෙනි පිටුවේ පෙළ පොතේ 4 වෙනි පිටුවේ තියෙන්නේ ඒක අහනවා පළවෙනි ප්‍රශ්නය
මෙම රූපයේ දැක්වෙන්නේ කුමක්ද? පිළිතුර ගල්පොත ශිලා ලිපිය. ගල්පොත ශිලා ලිපිය. දෙක මෙය කරවන ලද්දේ කවුරුන් විසින්ද? කීර්තිසි නිශ්ශංක මල්ල රජු. මෙය කරවන ලද රාජධානිය පොළොන්නරු රාජධානිය. මෙය කරවන ලද සියවස 12 වෙනි සියවස. මේ කරවන ලද පාෂාණය කළුගල් පාෂාණය. මේ කිනම් පුරාවිද්‍යා මූලාශ්‍ර ගණයකට අයත් වේද? පිළිතුර අපි මේ ඇති විශේෂත්වය කුමක්ද? ශ්‍රී ලංකාවේ දීර්ඝතම ශිලා ලේඛනය වීම. ශ්‍රී ලංකාවේ දීර්ඝතම ශිලා ලේඛනය වීම. හත මෙය පුර කිනම් පුරා විද්‍යාත්මක මූලාශ්‍රයටද වැටෙන්නේ? අභිලේඛන ගණයට. අභිලේඛන දෙවනියට මොකද උත්තරේ? කීර්තිසි නිශ්ශංක මල්ල රජතුමා. ඉතින් අටවෙනි ප්‍රශ්නය අහනවා. ඉතිහාසය පිළිබඳ ඉගෙන ගැනීමේදී මේවායින් ලැබිය හැකි ප්‍රයෝජන දෙක. ඒ කියන්නේ ඔය වගේ ශිලා ලේඛන වලින්. එක, පැරණි සමාජ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමට උපකාරී වීම. මේක ඉස්සර බීරවල් අඩු නොවුනොත් දැන් නොල ලැබුණා. පැරණි සමාජ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමට උපකාරී වීම. දෙක, ඓතිහාසික යුගවල ඓතිහාසික යුගවල ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ. ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ. ඓතිහාසික යුගවල ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනය කිරීමට උපකාරී වීම. අධ්‍යයනය කිරීමට උපකාරී වීම. හරි දාන්න පුළුවන්. හරි දාන්න පුළුවන්. පුතේ දැන් අපි 9 වසර 8 වසර නෙමෙයි. අපි අර අර ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නෙට පුතේ අර මේ අපි ප්‍රායෝගිකව දෙන උත්තර නෙමෙයි. පොඩ ශාස්ත්‍රීය මට්ටමින් උත්තරේ දෙන්න ඕනේ. දැන් ඔකට 10 වසරනේ. ප්‍රායෝගිකව අපිට කියන්න බලා මේවා කියෙව්වම මේවා තියනවා මේවා දැනගන්න පුළුවන් එහෙම කියලා නෑ. මීට වඩා පොඩ්ඩක් අර අපි කියන විදිහට වෘත්තීය මට්ටමින් උත්තර ලියන්න 10 වසරනේ. ඕගලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක්. පැරණි සමාජ ඉතිහාසයේ පිළිබඳ අධ්‍යයනය කිය. බලන්න අර අර ඔයා කිව්ව කාරණා ටිකම තමයි මේ වචනේ තියෙන්නේ. සමාජ විද්‍යාව පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. දෙක, ඓතිහාසික යුගවල ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනය කිරීමට උපකාරී වීම. උත්තරේ වැරදි නෑ සෙනදී. පළවෙනි එක පැරණි පුතේ මම කියන හැම වෙලාවකම මතක තියාගන්න. මම කියන එක ඔගොල්ලෝ ලියා ගන්න. ලියලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ එක අර්ථිනුනම් අඩුපාඩු තියෙනනම් හදාගන්න. මොන හරි වෙනසක් තියෙනනම් අහන්න. හරිද? රයිට්. පළවෙනි එක පැරණි සමාජ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමට උපකාරී වීම. පැරණි සමාජයේ පිළිබඳ ඉතිහාසය අධ්‍යයනය කිරීමට උපකාරී වීම. දෙක, ඓතිහාසික යුගවල ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනය කිරීමට උපකාරී වීම. ඓතිහාසික යුගවල ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනය කිරීමට පහසු වීම.
හරි අවසාන රූපය මෙම රූපේ දැක්වෙන්නේ කුමක්ද පිළිතුර මධ්‍යකාලීන රන් කහවණුවක් මධ්‍යකාලීන රන් කහවණුවක් දෙක පිළිලිවුත් කරවිද බෑ 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 මධ්‍යකාලීන කහවණුවක් කියන එක අචුපතෙන් බල්ලම ඒක හරියටම ලියවෙන්න ඕන පුතේ පිටු අංක 6 තියෙන්නේ පින්තූරේ තියෙන පිටු අංක 6 දෙවෙනි එක මේ කරවන ලද අමුද්‍රව්‍ය කුමක්ද රන් ලෝහය නැත රත්තරන් තුන ඉතිහාසය පිළිබඳ ඉගෙන ගැනීමේදී මේවා කිනම් මූලාශ්‍ර සැඳින්නේද පිළිතුර නානක මූලාශ්‍ර නානක මූලාශ්‍ර මේවා පිළිබඳ හදාරන විෂය නානක විද්‍යාව නානක විද්‍යාව අවසාන එක ඉතිහාසයේ පිටපත ඉගෙන ගැනීමේදී මේවෙන් ලැබිය හැකි ප්‍රයෝජන දෙක පුතේ ලියා ගන්න මෙරට පැරණි ලෝහ තාක්ෂණයේ පිටපත අධ්‍යයනය කිරීමට උපකාරී වීම මෙරට පැරණි ලෝහ තාක්ෂණීය පිළිබඳ අධ්‍යයනය කිරීමට උපකාරී වීම තව එකක් මෙරට පැරණි ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කිරීම උපකාරී වීම මෙරට පැරණි ආර්ථිකය පිළිබඳ හැදෑරීමට උපකාරී වීම ඔබදී තුන් අර තුන්වෙනි ප්‍රශ්නේ මේ හත්වෙනි එකට පොල් ලියන්න බැරි නෑ ඒකට මොකක්ද උත්තරේ අභිලේඛන හරි දැන් එතකොට ඔගොල්ලෝ ලියන්න ඕනේ දැන් හරි දැන් පටන් ගන්න 5 6 7 ලියන්න පටන් ගන්න හොඳ ළමයි ටික වගේ වීඩියෝ එක පොඩ්ඩක් ඔන් කරන්න රයිට් දැන් ඩේටා ඔන් කරගෙන 5 6 7ට ලියන්න යන්න එපා අනේ පව්වනේ උෂාර කලුවරේ ඉඳගෙන කෙල්ල ආ සර් කරන්ට් එක නැහැ ඔව් පුතේ ඔව් හරි මේ 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 දැක්කම දුක හිතෙනවා හරිද ඇත්තටම දුකයි මේ මේ වැඩේ ගැන අපිට නම් කරන්ට් එක කපන්නේ නැහැ මේ මොකද පුතේ අපි මේ ඉන්න මේ පිස්සු මිනිස්සයව බලයට ගේන්න අපි ඡන්දෙ දුන්නේ නැහැ එනිසා අපිට කරන්ට් එක කපන්නේ. හරිද? ඉතින් මම මේ කියන්නේ මේ උෂාරලා ඡන්දේ දුන්නු නිසා කරන්ට් එක කපනවා කියලා නෙමෙයි. හරිද? දැන් කරන්ට් එක ඇසි මාත් එක්ක කේන්තිත් යනවා ඇති. හරිද? මං කියන්නේ මේ මිනිහව බලයට ගේන්න ඡන්දේ දුන්නු කවුරුම හරි කෙනෙක් ඉන්නවනම් ඒ හැම කෙනෙකුටම මේ ළමයි විඳින දුක මේ ඕ ලෙවල් කරන ළමයි ඒ ලෙවල් කරන ළමයි ඊට අමතරව මේ ඉගෙන ගන්න ළමයි මේ සමාජයේ ගෙදර රස්නේ මේ මේ අනිත මේ හොදුසු කාලෙකුත් මේ කරන්ට් එක කපන්න දැන් මේ කාලේ ගෙදරක වෙලා දුක් විඳින ඕනම කෙනෙක්ගේ හිතේ ඇති වෙන වේදනාව තුලින් කම් කිසි අපි කියන්නේ මොකද්ද සාපයක් කරනවා නේද ඒ සාපේ පුතේ ඔය මේ මිනිස්සු හැර විතර නෙමෙයි මේ මිනිස්සු බලයට ගිහින් ඡන්දේ දුන්නු හැමෝටමත් වදින්න ඕනේ. ඒ ඇයටත් මේක වෙන්න ඕනේ. ඒක තමයි වෙලා තියෙන්නේ. මං හිතන්නේ අපි බේරිලා ඉන්නේ අපි ඒකට නොදුනු නිසා වෙන්නේ. මොකද්ද ඌ මන්ද හේතුවකට අපේ ගෙවල් පැත්තට කරන්ට් එක යන්නේ නැහැ. ඉතින් මේ අපි විතර නෙමෙතර මේ අවට ඉන්න සියලු දෙනා නමුත් මේ තිරියා. නමුත් ලංකාව මේ
තව මාස දැන් සර් කියනවා නම් දෙයක් මොකක් හරි දෙයක් හොඳට කල්පනාවෙන් සර් හොයලා බලලයි කියන්නේ නිකන් කටවචන කියන්නේ නැහැ ආ කොහොමත් මේ ඉන්දියාවෙන් අපිට ණයක් ලැබිලා තියෙනවා තෙල් සඳහා ඒ ලැබිලා තියෙන මේකෙන් අපිට අප්‍රේල් අන්තිම වෙනකන් විතර දුවන්න පුළුවන් ඊට පස්සේ අපිට තෙල් ගන්න සල්ලි නැහැ කවුරු සල්ලි දෙන්නෙත් නැහැ හරිද එතනින් පස්සේ පැය ඔය මේ ගාන අපි හිතමු අපේ මාසේ අන්තිම වෙනකොට වැහැලා අඩුම ගාන ජල විදුලිය මගින් නිපදවන කරන්ට් එක වැඩි කරගන්න අවස්ථාව ලැබුණොත් අපි බේරෙයි එහෙම නොවුනොත් මීට වඩා දරුණු තත්යකට අපි යනවා දැන්ට පේන තෙක් තානේදී අපි තාමත්ම අර්බුදකාරී තත්ත්වයට යනවා ඒ වගේම ලංකාවේ රුපියල මට මතකයි රුපියල් 180ට විතර රුපියල අව ප්‍රමාණය වෙලා තියෙනකොට ඔය දැන් ඉන්න අගමැතිවරයයි ඔක්කොමල්ලම මම ඔය මගේ Facebook එකෙන් දානවා මේ කාටවත් දිරවන්නේ නැති වෙන්න පුළුවන් මම නැවත කියනවා මං හරිම සන්තුෂ්ටි වෙනවා සතුටු වෙනවා මට මේ පිස්සු මිනිස්යාවයි මේ පිස්සු මිනිස්සු ගැනයි 2019 දී මට අවබෝධයක් තිමිච්ච එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා ඒ මං හිතන්නේ තනිකරම කියවීම කියවීමමයි වෙන මොනක්වත් නෙමෙයි මම කවදාකවත් දේශපාලනය කරලා නැහැ කියවීම මතම දැනගත්ත දෙයක් මත නමුත් මගේ පන්තිවල හිටපු ළමයි මට හිතෙනවා මගේ පන්තිවල හිටපු ළමයි ෆිසිකලි මාත් එක්ක ක්ලාස් වල හිටපු ළමයිට මතක් වෙනවා වෙන්න පුළුවන් පන්ති කාමරය ඇතුලේ සමහර පොඩි පොඩි මාතෘකාවම අපි පන්ති ඇතුලේ කතා කරපු දේවල් එක්ක එදා සමහර කට්ටිය hina වෙන්නේ නැති එදා බහුතරයක් කට්ටිය ගෙදර යන ගම මට hina වෙවි යන්නේ නැති නමුත් එදා සර් කියපු දේ අද ඇත්ත වෙලා තියෙනවා මං කෝවා මේ 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 භයානක පිස්සු මිනිහව බලයට ගේන්න එපා කියලා මේ මිනිහා උද්දච්ච කමේ කෙරවලේ ඉන්න මිනිසෙක් කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැති කිසිම දෙයක් පිළිබඳ අවබෝධයක් නැති මෝඩයෝ උගේ කරේ මාල බැඳම ඔය වගේ දේවල් තමයි වෙන්නේ. එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක විඳවනවා. දැන් වැඩේ වෙලා තියෙන්නේ මේකට ඡන්දෙ දුන්නා නොදුන්නා සියලු දෙනා විඳවනවා. නමුත් ඒක ලක්විතරයක් නෙමෙයි. මේ කියන දේත් මතක ඇතුව ලියලා තියාගන්න. 2022 දෙසැම්බර් මාසෙ වෙනකොට ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් වුණොත් ඔබ මුහුණ දෙනවා ලංකාවේ බැමිණි තියාසායට පස්සේ මුහුණ දෙන ප්‍රධාන සාගත කාලයකට ඔයා මුහුණ දෙන්නයි යන්නේ. වළගම්බා රජතුමාගේ කාලේ ආව බැමිණි තියාසායේ කාලේ ලංකාවේ ඇතිවෙච්ච සාගතයකට ආසන්න කාලයකට මුහුණ දෙනවා. ඒක දෙසැම්බර් වලට කලින් අගෝස්තු මාසෙ විතර වෙනකොටම අපි සියලු දෙනාට මුහුණ දෙන්න වෙනවා. මේ පිස්සු මිනිස්සයා ලංකාවේ ජනාධිපති වෙලා හිටියොත් සහ ඒ මිනිස්සයාගේ අර අර මේ වලපයයි ගොඩපයයි ඉන්නේ මේ මිනිස්සයා අගමැති වෙලා හිටියොත්. අය කතා දෙකක් නැහැ. මේ රටේ මිනිස්සු එක්ක මේ මිනිස්සු දෙන්නව එලවල දාන්න ඕනේ. එලවල දාගත්තොත් මොනවා හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි. මොකද එන ආණ්ඩුවකට මොනවා හරි දෙයක් ආධාරයක් කර මොනවා හරි දෙයක් ලැබිලා හරි. නැත්තම් මේ පිස්සු දෙන්න හිටියොත් නම් අනිවාර්යෙන් අගෝස්තු මාසෙ වෙනකොට ඕගොල්ලෝ අපි සියලු දිනාට කෑම බීම ගන්න දේ පිළිබඳ පවා ගැටලුවක් එනවා දෙසැම්බර් වෙනකොට අර කියන තත්ත්වය එනවා. ඉතින් ඒක 2023 වෙනකොට 2023 අප්‍රේල් මාසෙ වෙනකොට ලංකාවේ අවුරුද්දක් නම් සමරන්න වෙන්නේ නැහැ. ඒකයි ගැරන්ටි. මේ පිස්සුවක් උදෙන්න ලංකාවේ බලේ හිටියොත් මේ ඉන්න කට්ටියම හිටියොත් දැන් ටිකකටත් කලිනුත් අමතක සහෝ කලා ඒකම කිය කරන්න යනවා. මොකද පුති මට කීව ගන්න වෙලාවක් නැති වුණා සර්. දැන් ටිකකට කලිනුත් අමතක සංශෝධනයක් කළා. ඔව් ඒ අර ඒක ඒක මොකක්ද දන්නවද? දැන් ඇමෙතිකම් සංශෝධනයක් කළායි කියලා කියන මම දැක්ක මම බලන්නේ ප්‍රවෘත්ති මේ මට නමුත් දැන් වයිෆ් ඉඳන් ගෙදර ආපු ගමන් මට ඉඳන් කිව්වා මේ විදියට මේ අර දෙන්නේ කයින් කරලා කියලා. ඒ මොකක්ද දන්නවද ඒ වෙන්නේ? ඕගොල්ලෝ දන්නව නේද බල්ලෝ බල්ලෝ ඉන්නව නේද? ඔය බල්ලගේ ඇඟේ ඉන්නව මැක්කෝ. දන්නවද?
බල්ල ගැංගේ ඉන්නවා මැක්කු. බල්ල ජීවිතුන් අතර ඉන්නකම් බල්ල හොඳට ඉන්නකම් මැක්ක හරි සතුටුයි. මැක්ක අර බල්ල ගැංගේ එල්ලිලා ඇඟේ තියෙන ලේ ටික උරා බොමින් පට්ට ආතල් එකේ ඉන්නවා. දැන් බල්ල වයසට ගිහිල්ලා බල්ල දැන් මැරෙන්න කිට්ටු වෙනකොට අනේ මම මේ කාලයක් තිස්සේ මාගේ ලේ උරා බීපු බල්ලනේ ඒ නිසා මම මෙයා මැරෙනකම මෙයා ගැංගේ ඉල්ලිලා ඉන්නවා කියලා ඉන්නවද? නෑ 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 නෑ. බල්ලා මැරෙන්න පනා දිනකොට මැක්ක බල්ලව දාලා හිමින් සීරුවේ බල්ලා ගැගෙන් නික්මිලා යනවා. දැන් ඔයගොල්ලෝ තීරණය කරගන්න මෙතන ඉන්න බල්ලා කවුද මැක්ක කවුද කියලා. හරිද? ඒ නිසා ඔය ගිය සෙට් එක පරපෝෂිතෝ සෙට් එකක්. ඔය සෙට් එකට තනියෙන් කවදාකවත් ජීවත් වෙන්න බෑ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ තව කෙනෙක් මත එල්ලිලාමයි. උන්ගේ වීරකම් නරමකම් මේකම් ඔක්කොම තියෙන්නේ කාගේ හරි ඇඟේ එල්ලිලා ඉන්නකම් විතරයි. ඒ නිසා ඔය හින්න සෙට් එක බලන්න. මම පොඩි කාලේ 1989 දිමිච්ච ඡන්දයක් මම දැක්කා. ඒකේ වාසුදේව නානයක්කාර ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුණා. මං හිතන්නේ ඡන්ද 1000ක් තිබුණේ නැහැ. ඡන්ද 1000ක් තිබිච්ච නැති මිනිස්සේ. මිනිහා දැන් පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක් ඉදිරියත් ඉන්නවා. මේ කැබිනට් ඇමතිවරයෙක් ඉදිරියත් ඉඳලා තියෙනවා. විමල් වීරවංශට පුළුවන් නම් ඔයාගේ තියෙන පක්ෂෙන් තනියෙන් කොළඹ ඡන්දයක් ඉල්ලලා බලන්න කියන්නේ. ඡන්ද 1000ක් ගත්තොත් ඒක රෙකෝඩ් එකක් ඉදිරි තියන්න පුළුවන්. ගම්මපිලිගේ පිවිතුරු හෙර උරුමේ කියන්නේ. ඉල්ලන්න කියනකෝ තනියෙන්. ඒගොල්ලන්ට පැවැත්ම තියෙන්නේ කොයි හරි බල්ලෙක් ගැංගේ ඉල්ලුවා. ඒ නිසා ඔයගොල්ලෝ රැවටෙන්න එපා. දැන් මේ කෙනෙක් මේ දාපු නිසා කියන්නේ. කවද අම්මලා තාත්තලාට කියන්න. රැවටෙන්න එපා. ඕක වෙනවා. දැන් අර ඉන්න ප්‍රධාන සත්තු දෙන්න මැරෙන්න ළඟයි. දැන් අද හෙට දියාට මුන් දෙන්න මැරෙනවා. එතකොට ඕකේ ඇඟේ ඉල්ල ඉන්න මැක්කෝ ටික දැන් දාල යන්නයි හදන්නේ. ඔය දාල යනවා ඔය. බල්ල මැරෙන්න යනවා කියලා දැනගත්ත ගමන් මැක්කෝ දාල යනවා වගේ තමයි ඔය වෙලා තියෙන්නේ. අගෝස්තු වලට කලින් ලංකාවේ මිනිස්සු මේ බල්ලු දෙන්නව මැරුවේ නැත්තම් එළෙව්වේ නැත්තම් ලංකාවේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා බල්ලු වගේ ජීවත් වෙන්න. ඉතින් ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හරිම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. 2023 වෙන්න නෙමෙයි මේ අවුරුද්දේ අගෝස්තු මාසේට ලංකාව බංකොලොත් රටක් බවට පත් වෙන එක නවත්තන්න මං හිතන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ පුතා වයිමාවත් නවත්තන්න බෑ. දැන් අපි බංකොලොත් රටක්. අපි බංකොලොත් රටක්. මේ අපි මේ කාලබීලා හිටියට සතුටු වෙන්න එපා. මේ යන්නේ අපේ අන්තිම ටික. තව මාස 3 4ක් 5ක් යනකොට රටේ සාමාන්‍ය පුතේ පතේ සල්ලි දාගත්ත මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්යක් එනවා. හැබැයි මගේ ආගමේ හැටියට මං අදහන දර්ශනයේ හැටියට මොන තත්යක් ආවත් ඔබ කරලා තියෙන කුසලා කුසල කර්ම අනුව ඔබේ ජීවිතයේ ආරක්ෂාව හැමදේම තියෙනවා. ඔබ කොයිතරම් කන්න බොන්න දීලා පින්දහම් කරපු කෙනෙක්ද ඔබේ කුසගින්න ඒ අනුව වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා සල්ලි පොත්වල රැස් කරන්නේ නැතිව පින් රැස් කරන්න කියන්නේ ඒකයි. ලෝකේ මොන ප්‍රශ්නය ආවත් ඔබව ආරක්ෂා කරන්න පුළුවන් ක්‍රමයක් ඒක ඇතුලේ තියෙන නිසා. ඉතින් නමුත් පොදුවේ අපි සියලු දෙනාටම ලොකු අමාරු කාලයක් එනවා. මං ඒකයි අර මැසේජ් එක දානකොටත් කිව්වේ මේ අපි කාටත් පාලනය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේකට සියලු දෙනා ධෛර්ය සම්පන්නව අපි මේකට මුහුණ දෙමු. අපි විකල්ප හදාගමු. හදාගෙන මේක කරන් යමු. අතහැරලා දාන්න බෑ අපිට ජීවිතේ. අපි යන අරමුණ අපිට අතාරින්න බෑ. ටාගට් එක ඔළුවේ තියන් යන්න. ගමනාන්තය මතක තියාගන්න. අපිට යන්න තියෙන ගමනාන්තය හැමදෙස්සෙම මතක තියාගන්න. ඔහේ යන්නම් වාල යන්න එපා. ඒ ගමනාන්තයට යනවා නම් එහෙන් මෙහෙන් අතරමැද්දෙන් තියෙන තැන් වල නවතින්න යන්න එපා. පොඩි පොඩි බෝඩින් කැලි වල ඉන්න හදන්න එපා. ටාගට් එක මතක තියාගන්න යන්න තියෙන ඕ ලෙවල් වල A9ක් ඒතර එන්න පුළුවන් ඕන තරම් බාධක ඒ සියල්ල අපි ජයග්‍රහණය කරන් යන්න ඕනේ. නමුත් ඕගලන්ට පොදුවේ නැත සර් ඕගලන්ට කියනකොට අදත් කිව්වයි කියලා මතක තියාගන්න කොහොම කතාව? මේ මිනිස්සු පිස්සෙක් වගේ හැමදෙස්සෙම මේ මිනිසුන්ට බනින්නේ ඇයි කියලා. බනින්නේ වෙන මොනුත් ඉඳ නෙමෙයි.
හේතුව ඕගලන්ට දැන් එකින් එක සනාත වෙයි. මේ මිනිසු දෙන්නව එළවුවොත් මම ගැරන්ට් කරලා කියනවා මේ මිනිසු දෙන්න එළවුවොත් ලබන අවුරුද්දේ මැයි මාසෙ විතර වෙනකොට ඔගොලු සියලු දිනාටම ගැරන්ටඩ් හොයා ගන්න පුළුවන් වෙයි පාස්කු ප්‍රහාරය ඇතුලේ මේ සෙට් එකේ ඉන්නවා කියලා. මේ පළ දෙන්නේ අර අහිංසක කිසිම දෙයක් දන්නේ නැති අහිංසක මිනිසු 300 ගානක් මරපු සාපෙත් මේක පිටිපස්සේ තියෙනවා. ඒ සාපය කවදාකවත් බේරෙන්නේ නැහැ. මොකද කිසි දෙයක් දන්නේ නැතු තමන්ගේ ආගමික ස්ථානට ගිහිලා ආගම අදහන්න ගිය මිනිසුන් වයි මැරුවේ. ඒ සාපේ මේගොල්ලන්ගේ පස්සෙන් එනවා. වෙන කවුරුත් මැරුවේ නැහැ. බෝම්බ තිබ්බේ ත්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒක මත කී දෙනෙක් නම් මේ මුස්ලිම් සිංහල මිනිස්සු අතර ගැටුමක් ඇති කළාද? කී දෙනෙක් අතර ප්‍රශ්න ඇති කළාද? ඒක කරන, ඒ කියන්නේ ජාතිවාදී ආගම්වාදී මිනි මිනිස්ව ඝාතන මේවා පුතේ පෞකාර වැඩ. ඒවා පරිසම් දෙනකොට අපේ ආගමේ හැටියට ඒව නවත්තන්න කාටවත් බෑ. ditta dhamma vedaniya karmaye තමයි මේ පරිසම් දීලා තියෙන්නේ. හැබැයි ඒක පරිසම් දෙනකොට පාලකයාට පරිසම් දෙනකොට ඒකේ ඉන්න මිනිස්සුත් ඒකේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. ඕගොල්ලෝ විකල්ප හදා ගන්න, charging lamp එකක් shape එකේ ගන්න. ඒවත් දැන් මිල ගණන් වැඩි වෙලා තියෙන මොකද පිටරටින් එන්නේ නැති නිසා. පුළුවන් තරම් කරන්ට් එක තියෙන වෙලාවට ෆෝන් එක charge කරලා තියාගන්න. ලැප්ටොප් එකකින් ඔයගලගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒවා හදාගන්න. දැන් මේ වෙලාවේ අම්මලා තාත්තට කරදර කරන්න එපා. එන්නේ බොහොම අමාරු ආර්ථික තත්ත්වයක් එන්නේ. ලේසි පුළුවන් තත්ත්වයක් නෙමෙයි. රුපියල් 10 15000 වීදම් කරන කිසිම වැඩක් කරන්න යන්න එපා. ඒ කීයේ හරි ඉතිරි කරන්න. කෑම බීම නාස්ති කරන්න එපා. විසි කරන්න එපා. නැතිබරි කෙනෙක්ට කන්න බොන්න දෙනව හැරෙන්න නාස්ති කරන්න එපා. පොත්පත් නාස්ති කරන්න යන්න එපා. අම්මා තාත්තගේ සල්ලි බින්දක් රුපියලක්වත් නාස්ති කරන වැඩ කරන්න එපා. මොකද මේ වෙලාවේ මතක තියාගන්න තව මාස 3-4කින් ඒ රුපියලත් වටින දවසක් එනවා. ඒ නිසා පුළුවන් තරම් ගෙදර ලයිට් එකක් දාලා තිරනවා නම් ඕෆ් කරලා සපෝට් කරන්න. අපිට වැඩක් නැහැ මේ ගවර්න්මන්ට් එක. අපි අපිට පුළුවන් විදිහට අපේ සපෝට් එක අපි දෙන්න ඕනේ ඒකට. ඒ නිසා මේ විදුලිය නාස්ති කරන්න එපා. වතුර ටික නාස්ති කරගන්න එපා. මොකද ඒව බලන් ඉන්නවා උඩ ඉන්න කෙනෙක්. ඔයා නාස්ති කරන කෙනෙක් වුණොත් ඔයාට පරිසම් දෙනවා ඒක. ඒ නිසා ඒක ප්‍රවේශමෙන් හැමතිස්සෙම මේක සම්පතක්, ජාතික සම්පතක් විදිහට හැමදේම පරිසම් කරන්න. දෙමෝපියන්ගේ දේපල පරිසම් කරන්න. පුළුවන් වෙලාවකට ප්‍රශ්නෙට මූණ දෙන්න පුළුවන් විකල්ප හදා ගන්න. වංචාව කියන දේ හිතෙන් අයින් කරන්න. බොරු කියන එක නවත්තන්න. එතකොට පොඩි ගැළවීමක් තියෙනවා අපිට, පොඩි හරි දෙයක්. පුළුවන් තරම් මගේ ආගමේ හැටියට පන්සිල් පද පා ආරක්ෂා කරන් ජීවත් වෙන්න. එතකොට ගොඩක් තැන්වල ආරක්ෂාවක් තියෙයි. ඉතින් ඔච්චරයි පුතේ. අද පාඩම නවත්තනවා. අද පන්තියට එන්න බැරි වෙච්ච සියලු දෙනාට මේ ටික වෙනකම්ම රෙකෝඩ් කරලා තියෙනවා. මම ඒක YouTube එකට අප්ලෝඩ් කරලා මම ලැබෙන්න සලස්සන්නම්. ඕගලන්ට මොනවා හරි දෙයක් උතන අඩුපාඩුවක් සිද්ධ වුණා නම් ඕගලන්ට පුළුවන් ඒ ලින්ක් එක ක්ලික් කරලා බලන්න. හැබැයි වෙන අපේ පන්තියේ නොවන කිසිම තැනකට මේ ලින්ක් එක ෂෙයා කරන්න එපා. ඕගොල්ලෝ විතරක් බලලා ඒක ඕගොල්ලෝ ගාව තියාගන්න. ඒ ඇති ඕන වෙලාවට YouTube එකට ගිහින් බලන්න. එච්චරයි. අනිත් තුනට ඕගොල්ලෝ උත්තර ලියලා ඩේලි පැට්‍රිස් එකට දාන්න. මම ඒක බලලා ලබන සතියේ පාඩම පටන් ගන්න කලින් අනිවාර්යෙන් ඒකෙත් උත්තර ටික කියලා දීලා තමයි මම වැඩේ පටන් ගන්නෙ. එනිසා ලබන සතියේ අපි දෙවෙනි පාඩම පටන් ගන්නවා. කරන්ට් එක තිබුණත් නැතත් මම දෙවෙනි පාඩම පටන් ගන්නවා. කොයි එකටත් කලින් රෙකෝඩ් කරලා තියෙනවා. ඉන්න ළමයි කට්ටියටත් එහුම්කන් දෙන්න. මොකද හදිසියෙවත් මට කරන්ට් එක ගියෝ කියන්න බෑනේ. දැන් කරන්ට් එක තිබුණාට හදිසියෙවත් ලබන සතියේ කරන්ට් එක කැපුවොත් පන්තියේ නිවාඩු දෙන්නේ නැහැ. පන්ති නිවාඩු නොදෙන්න හේතුව මට බයයි. මාර්තු වල අන්තිම වෙනකොට ඕගලන්ට ටර්ම් ටෙස්ට් එකක් තිබ්බොත් මම ඕගලන් ඒකට සූදානම් කරලා තියෙනවනේ. ඒ නිසා මම පාඩම කලින් හරි උගන්වලා රෙකෝඩ් කරලා ඕගලන්ට ලැබෙන සලස්සනවා. හරි පුතේ, එහෙනම් සියලු දිනාටම බොහොම ස්තුතියි. මේ ප්‍රශ්න ගොඩක් අස්සේ ඕගලෝ කොහොම හරි පන්තිරේ හිටියා. කරන්ට් එක නැති වෙලත් ඉන්නවා සමහර අය. එසා මේ ප්‍රවේශමෙන් හැමතිස්සෙම කල්පනා කරගන්න. අපි හයියෙන් වැඩ කරමු. අපේ පුළුවන් විදිහට අපි වැඩ කරගෙන යමු. හරිනේ. රයිට්. අයිබෝවන්. ඔබ දෙහන් ආකයන් සෙන්වි. ආරයි, මෙසේජ් එකක් දාලා තිබ්බනේ. රයිට්. සෙනදි, ඔයාව ඇඩ් කරන්න ඕන, ඇඩ් කරන්න ඕන WhatsApp එක තියෙනව නේද? ඒකෙන් මට පුතේ හායි කියලා මෙසේජ් එකක් දැන් දාන්න. මම ඒක ඇඩ් කරන්න. හරි. තව කවුද පුතේ ඉන්නේ? ඔබ දෙ කියන්න. ආරයි. ඔවිනි මම ඇඩ් කරන්නම්. සර් මාතේ මාර වැඩේනේ. හරි, මම දැන් දානවා. මම ඔක්කොම ටික දානවා. හරි, තව විනාඩි 5ක් යනකොට මම ඔක්කොමල්ල ඉන්නවද කියලා බලලා ඇඩ් කරන්න නැති කට්ටිය වාය ඇඩ් කරන්න.
අයිබුවන් පුතේ හරි අයිබුවන් 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 අයිබුවන්